ආයිබුවන් සුබ දවසක්. ඉතින් ගොඩ දවසකින් අද තවත් හඳහන් විග්‍රහයක් අරගෙන එනවා. ගොඩක් අය දන්න චරිතයක්. මොකද කාලයක් වුවත් මවපු චරිතයක්. සාමාන්‍යයෙන් 2009-10 වගේ වර්ෂවලදී දැඩි වංචාකාරී තත්ත්වයන් මත අත්අඩංගුවටපත් වෙලා රටේ පුවත් මවපු චරිතයක් විදිහට සක්‍රීය රණසිංහ හඳුන්වන්න පුළුවන් ලංකාවේ ප්‍රසිද්ධ ඉංග්‍රීසි දේශකවරයෙක්, ඒ වගේම ආයෝජකයෙක් සක්‍රීය හෝම්ස්. මේ ආයෝජන හරහා ඇති වෙච්ච ගැටලුකාරී තත්ත්වයක් මත දීර්ඝ කාලයක් සිරගතව ඉඳලා දැන් නැවතත් ඉංග්‍රීසි ගුරුවරයෙක් විදිහට ඇවිල්ලා ඉන්න වෙලාවක මම මේක කරන්න හේතුව මම ඔයගොල්ලන්ට කලින් පියුමහන් සමාධිගේ හඳහන විග්‍රහ කළා. මේ වගේ විවිධ පරාසවලයේ හඳහන් විග්‍රහ කරන්නේ ඔවුන්ට අපහාසයක් කරන්නවත් ඒ කිසිම දෙයකට නෙමෙයි. ඔයගොල්ලන්ට එක එක්කෙනා ගාව තියෙන ගතිගුණ ඇයි ඒ කාලේ එහෙම වුණේ කියන දේවල් ජ්‍යොතිෂ්‍යානුකූලව හඳුනා ගන්න. ඒ වගේම තමයි මම ඔහුගේ ඒ පුද්ගලික දේවල් මොන මතයේ කොහොම වුණත් එයා පුද්ගලිකව මොන වංචා කොහොම කළත් මං පුද්ගලික වාස චරිතයක්. මොකද හේතුව හොඳ සල්ලිකාරයෙක් විදිහට මිලියන කෙනෙක් විදිහට ඉඳලා බින්දුවට වැහෙලා හිරේ ගිහිල්ලා හැබැයි නැවතත් ඔහු ක්‍රමක්‍රමයෙන් සීක්‍රේන් බින්දුව ඉඳන් ඉහළට නගමින් පවතිනවා. ඔහුගේ චැනල් මේනට YouTube චැනල් වල බොහොම ඉහළට ගිහිල්ලා තියෙනවා. ෆේස්බුක් වීඩියෝ වලින් මේ වගේ ඔහුගේ හැකියාවන් නැවත ඔහු ඒ කියන්නේ සහජයෙන්ම දක්ෂයි. ඒ සහජ හැකියාවන් කොහොමද බලමු. මොකද එහෙම නැත්නම් බින්දුවට වැහෙලා නායකාරයව පස්සෙන් එලවන මොහොතක නැවත සාර්ථකත්වයට පත් වෙනවා. මම නැවත සාර්ථක වෙලා මේ හැම නායකම ගෙවනවා කියන තරම් අධික මානවික දැඩි මොරාල් එකක් කොහෙන්ද ආවේ කියන එක ගැනත් අපි බලන්න ඕනේ. ඉතින් ඒ නිසා මම ඒ පැත්තදී බොහොම ගරු කරන චරිතයක්. මොකද මිනිස්සුන්ගේ නැතියේ ධනාත්මක ගතිය මව මොන විදිහින් හරි නැවත පරණ තැනට එනවා කියලා ඉතාම කිටි කාලයකදී ඇහිලා කිටි කාලයකදී මොකද ඔහු ඇතුලේ ඉන්නකොට හිරේ ඉන්නකොට තමයි ගොඩක්ම අන්තර්ජාලය හරහා මේ තියෙන ක්‍රම ලංකා ව්‍යාප්ත වුණේ. නමුත් ඔහු එළියට ආපු වෙලාවේ ඉඳන් දැන් කවුරුත් මේ එදා ඉඳන් බිඳපු මිනිස්සු පාවිච්චි නොකරන විදිහට තාක්ෂණය භාවිතා කරමින් ඔහු නැවතත් තමන්ගේ තැන හදාගෙන තියෙනවා. ඉතින් ඒක හිතාගන්න බැරි තරම් තියෙන දැඩි මානසික ශක්තියක්. කොහෙන්ද මේ මානසික ශක්තියින් එන්නේ? එයා මොන වගේ කෙනෙක්ද? නැවත මෙවන් ගැටලු ඇති වෙයිද? මේ දේවල් අපි හඳහානෙන් විග්‍රහ කරන්නට ජම්ම පත්‍රයේ දෙසට හැරෙමු. ඉතින් 1972 ඩිසెంబර් 24 ඉපදුණු මකර ලග්න හිමියෙකු අවුරුදු 50යි මාස 3ක් ජීවිතය ආයු අඳලා තියෙනවා. මම 2004-05 වගේ වර්ෂවල නුගේගොඩ පන්ති යන කාලේ සයන්ස් වලට මට මතකයි ඒ කාලේ ඉතාම ලොකු පන්ති තිබුණේ සක්විත රණසිංහට. ඒ කියන්නේ ෆ්‍රී ටයිම් එකේ කාර් එකට ඇවිල්ලා ජාග ජීප් එකක් තිබුණේ AC එකේ ඉඳලා ඊට පස්සේ ආපහු යනවා මේ තමන්ගේ ක්ලාස් එකට. ඒ වගේ මම දැකලා තියෙන පෞරුෂයක් තිබුණු කෙනෙක්, බොහොම සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ කෙනෙක් තමයි වර්මී තත්ත්වයටපත් උනේ. ඉතින් මකර ලග්න හිමියෙක් වෙච්ච ඔහු සෙනසුරු පස්සෙන්නේ තැන්පත් වෙලා කේතු තැන්පත් වෙලා ඉන්නවා ඔහුගේ 6 වෙනි භාවේ. ඒ වගේම තමයි චන්ද්‍රයා බලවත්. ඒ කියන්නේ මානසික ශක්තිය ඇති වෙන්න ප්‍රධාන හේතුවක් වෙනවා මේ 7 වෙන්නේ බලවත් තැන්පත් වීම ස්වක්ෂේත්‍රව. ඒ වගේම තමයි ඔහුට මේ ඒරාෂ්ට්‍ර කාලයේදී ඔහු ඉතාමත් ඉහළ තැනකට ගියා. ඒරාෂ්ට්‍ර ඉවරලා චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ට්‍රකයේ අගභාගේ තමයි ඔහු සිරගත වීමට ලක් වෙන්නේ 12 වෙන්නේ. නීති ප්‍රශ්න ගැන පෙන්නන රාහුගේ කාලවකවානුවේදී රාහුගේ අන්තර්දශාවකදී. ඉතින් ඒ වගේම තමයි මොහුගේ තියෙන මේ ග්‍රහ පිහිටීම් එක්ක ගුරු චණ්ඩාල යෝගයත් රාහු රවිගෙන් 12 වෙන්නේ පවතින. මම මීට කලිනුත් පෙන්නලා තිනවා මේ පිහිටීම රවි රාහුත් එක්ක අධික ප්‍රසිද්ධියක් ඇති කරනවා. ඒ වගේම මේ රවි රාහුට ගුරු එකතු වීමත් එක්ක විවිධ පරාසවල දැනුම් පද්ධතිය ගුරු බලවත් වෙන්නේ ගුරු චණ්ඩාල යෝගයත් දෙදෙනා මේ වගේ තැන්වල ලැබුණාට පස්සේ. එතකොට එයාගේ තියෙන දැනුම විවිධ පරාසවල දැනුමක් ශෙනිකව ලබන්න පුළුවන් පුද්ගලයෙක් බිහි වෙනවා. මොකද ගුරු රාහු එකතුව කියන්නේ සාමාන්‍යයෙන් ඕනම පරාසයක් ඉතා ශෙනිකව අල්ල ගන්න පුළුවන්. රවි රාහුගෙන් ප්‍රසිද්ධිය ගුරු රවි රාහු මේ 12 වෙන්නේ ඉන්න එකයි තියෙන එක ගැටලුවක් වෙන්නේ. මොකද මේ දේවල් හරහා ටිකක් කූට විදිහට දේවල් භාවිතා වුණාම ඒක නීතිමය ප්‍රශ්න වලින් අවසන් වෙනවා. ඒ නිසා එතෙන්දි ගැටලුවක් ඇති වුණත් සමස්තයක් විතර අදටත් හොඳින් නරකින් හැම පැත්තෙම සක්විත රණසිංහ කියන නාමය නොදන්න කෙනෙක් නැහැ. ඒක ප්‍රසිද්ධිය. ප්‍රසිද්ධ වෙනවා කියන එක මිනිස්සු හඳහන්නේ විදිහට හොඳින්ද ප්‍රසිද්ධ වෙන්නේ නරකින්ද ප්‍රසිද්ධ? ප්‍රසිද්ධිය ප්‍රසිද්ධිය. ඉතින් එතකොට මේ 12 වෙන්නේ තැන්පත් වීම හරහා රවි රාහුගෙන් එතෙන්දි මේ නීතිමය ප්‍රශ්නත් ඔහුට ඇති කරලා තියෙනවා. ඒ වගේම කුජ 11 වෙන්නේ ඉන්නවා. එතෙන් ඒ වගේ අය සල්ලි හොයන්න ගත්තට පස්සේ ඒක දිවාරය වෙහෙසිලා අධික ආශාවකින් ඒ වැඩේ කරනවා. ඉතින් බුද සිකුරු කුජ සංයෝගයක් 11 වෙන්නේ තියෙනවා. මේ ග්‍රහයෝ ටික 1, 2, 3, 4, 5, 6 දෙනෙක් 11-12 රාශිවල තැන්පත් වෙලා ඉන්නේ. අපි බලමු මේ ග්‍රහ පිහිටීම් එක්ක මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියලා. ඔහු ලග්නේ රාශියේ අවසානයේ ගෙවන්නේ වියදම් අධිකයි. කොහොම නමුත් එළියට පේන ජීවිතේ කොහොම වුණත් ඔහු තාමත්
පරණ දේවල් කරපින්නාගෙන තමයි පීඩාකාරී විදිහට ඉන්නේ. එළියට මූණ කොහොම පෙන්වුවත් ඒ නිසා ලග්නේ රාශියේ යම් බලපෑමක් තාම පෙන්වුම් කරනවා. රවි ගුරු සමග tempත් වෙලා නිසා හොඳ මධ්‍යස්ථ මොලයක් තියෙන වැඩි දියුණු වෙන්නා වූ ප්‍රසිද්ධිය ගෞරවයේ තියෙන කෙනෙක් විදිහට ජ්‍යොතිෂය හඳහන් කරනවා. ඒ වගේම තමයි රවි රාහු සමග පිහිටීම කියන්නේ අධික ප්‍රකට පුද්ගලයේ විශාල ප්‍රසිද්ධියක් ඇති පුද්ගලයේ බිහි කරන යෝගයක්. ඒක මම ඊට පෙර ප්‍රසිද්ධ පුද්ගලයෝ කිහිප දෙනෙක්ම හදාහන්වල පෙන්වලා තියෙනවා. යෝගයේ තිබුණාම හොඳන නරකට කොහොම හරි ඔහු ප්‍රසිද්ධියට පත් වෙන ලක්ෂණයක් ඇති වෙනවා. ඒ වගේම තමයි රවි 12 වෙනි භාවය නිසා ජීවිතයේ පසු කාලයේ මුල් කාලයට වඩා ප්‍රකට වෙනවා. වස්තු හානියට ලක් වෙනවා කියලා ජ්‍යොතිෂය හඳුන්වා දීලා තියෙනවා. ඒ වගේම තමයි රවි ධනු රාශිය තැන්පත් කළා සිටින්නේ මේ හරහා ත්‍යාගශීලී භාවයත් ඇති වෙනවා. චන්ද්‍රයා 7 වෙනි භාවයේ තුල අන්නයගේ අවදානට පාත්‍ර වෙන ලක්ෂණයක් ඒකේ. ඒ වගේම තමයි චන්ද්‍රයා කටක රාශියේ කුජ බලවත් ඉන්නවා. දුර්වලකත් නැති වෙලා ඉතා ව්‍යක්තව තමන්ගේ කටයුතු දක්ෂව කරන කෙනෙක් ඒ හරහා බිහි වෙනවා. ඒ වගේම තමයි බුද සිකුරු සංයෝගයේ සියුම් දෙයට ප්‍රිය කරන තීක්ෂණ කල්පනාවක් තියෙන කෙනෙක්. ඒ වගේම තමයි කතාවට ප්‍රිය හොඳ සංගීත කාව්‍ය වගේ දේවල් පවා දන්න හැකියාවන් තියෙන. ඒ වගේම බුද 11 සෙන්නේ කුජ බලවත තැන්පත් වෙලා මේක ව්‍යාපාර වලින් ලාභ ලබන උසස් මිත්‍රයන්ගෙන් දිනුනට උදව් උපකාර ලබන්න පුළුවන් පිහිටීමක්. ඒ වගේම තමයි බුදු වෘශ්චික රාශිය නිසා ලේසියෙන් කෙනෙක් කියන දේ පිළිගන්න කෙනෙක් නෙවෙයි. ඉතින් ඒ නිසා බොහොම සූක්ෂමව තමන්ගේ දේවල් හසුරවන්නත් සිකුරුට වැටෙන සෙනසුරුගේ දෘෂ්ටියේ පවණක් නිසා තමන්ගේ සැප පහසු අත්හැරලා ඒකායන මහන්සියෙන් තමාගේ අරමුණට යාමේ හැකියාවක් පෙන්ඳුම් කරනවා. ඒ වගේම තමයි කුජ බුද සිකුරු සංයෝගයේ තරමක් කාම යෝගයක ලක්ෂණ පෙන්ඳුම් කරනවා. මේ හරහා ටිකක් කාමයට බරගතියකුත් මේ යමපත් වෙපුල පෙන්ඳුම් කරනවා. ඒ වගේම තමයි කුජ බුද සංයෝගයේ කියන ඉතා උද්‍යෝගිමත් පිහිටීමක් මේක තියෙන කෙනේ මොලේ සහ හැකියාව පාවිච්චි කරලා ආදායම් ලබන එක හොඳාකාරම් පෙන්වන්නේ 11 වෙනි කුජ තැන්පත් වෙලා බුදර සංයෝග වෙලා බුදගේ හැකියාවන් කුජ විසින් උරාගෙන ඒ තමන්ගේ හැකියාවෙන් දියුණුව කරා යන්න ශීඝ්‍ර දියුණුවක් ලක් වෙන පුළුවන් පුද්ගලෙක් බිහි කරලා තියෙනවා. මේ වගේ අයට ගණිත ඥාන, තාරකා විද්‍යා ඥාන වගේ විවිධ පරාසවල ඥානයන් පිළිදෙන ලක්ෂණත් පෙන්ඳුම් කරන. ඒ වගේම පොළොවෙන් ලාභ ලැබීම වගේ දේවල් වලටත් මේ කුජ 11 සැන්නේ තැන්පත් වීමෙන් මැණික් මිනරන් වගේ දිවල් වල වාසනාවත් පෙන්ඳුම් කරනවා. ඒ වගේම තමයි ඕනම දෙයකට තීන්දුවකට වහා බසින්න හැකියාවක් කුජ වෘශ්චික රාශිය තුල තැන්පත් වීම ආරය තියලා තියෙනවා. ඒ වගේම ගුරු 12 සැන්නේ ජමපත්‍රය තුල අපේ හෙන්රික් කිසිල්ලා හෙඩ්කොට මහත්මයාගේ ජීවිතාග්‍රහය පොත ඔයගොල්ලෝ බැලුවොත් ගුරු 12 සැන්නේ පිහිටීම හිර හඩස්සේ ගත වීමට හේතු වෙන්න පුළුවන් පිහිටීමක් විදිහට පෙන්නලා තියෙනවා. ඒ වගේම තමයි පිටරට ගිය දුක් කරදර සහිත ගමන් යාමට සිද්ධ වෙනවා. නඩු වලට බොහෝ වීලම් කිරීමට සිද්ධ වෙනවා කියලා පෙන්නනවා. ඉතින් ඒක මේ ජමපත්‍රය තුල සිද්ධ වෙලා තියෙනවා. ඊට අමතරව ශනි වෘෂභ රාශිය තුල තැන්පත් වෙලා ඉන්නේ කේතු 6 වෙනි අමනුෂ්‍ය බය ඇතිවීමත් ඇස්වා කටවා දෝෂ ලේසියෙන් ඇතිවීමත් පෙන්ඳුම් කරනවා. ඒ නිසා නිරන්තරයෙන්ම ඇස්වාගත කටවා දෝෂත් එක්ක තමයි ජීවත් වෙන්නට සිද්ධ වෙන්නේ. ඒවා গুপ্ত දේවල් හරහා හෝ ඉවත් කරන කරගත්තොත් ගැටලුකාරී තත්ත්වයන් ඉදිරියටත් තියෙනවා. මොකද රාහු මහ දිශාව ලබනවා කියන්නේ නැවත නීතිමය ප්‍රශ්නවලට යම් බලපෑමක් පවතිනවා. ඒ වගේම තමයි බාහිර සප කොටෙක් ඉඳලා හිතේ සප අඩු වෙනවා. මොකද තුන්වෙනි භාවාධිපතියා 12 වෙනි භාවයට තැන්පත් වීමත් එක්ක. ඒ වගේම තමයි ධනවත් වීම ආදීට ඉතා හොඳ පිහිටීම් මේ ජම්පත්‍රය තුල පෙන්නුම් කරනවා. ඒ වගේම අපි යෝග ගැනත් බලමු මොන වගේ යෝගද තියෙන්නේ කියලා. කේම ධූම යෝගය තියෙනවා. මේක කිසිදු ග්‍රහයක චන්ද්‍රයාගෙන් දෙපසෙන් නොසිතීම හරහා ඇති වෙන එකක්. මෙහරා දුක්ඛම් කටළු විඳීමට සිද්ධ වෙන ලක්ෂණත් පෙන්නුම් කරනවා. ඒ වගේම තමයි අනුන්ට ගැතිව සිටීමට සිදු වෙන ලක්ෂණයක් ඇති වෙනවා. ඒක කොතරම් මුදල් ලැබුණත් ඔහු ගත්ත ඔහුගේ තියෙන නීතිමය ප්‍රශ්නත් එක්ක තියෙන දේවල් එක්ක කාලයක් යනවා මේක නැගිටීම සිද්ධ වෙන්න. ඒ වගේම නෘප යෝගයේ තැන්පත් වෙලා තියෙනවා. මේ නෘප යෝගයේ හරහා ප්‍රසිද්ධ තේජවන්ත භාවයක් ඇති වෙනවා ඔහුට. ඒ වගේම තමයි මහීපාල යෝගයේ තැන්පත් වෙලා තියෙනවා. මහීපාල යෝගයේ කුජ ග්‍රහය වෘශ්චික රාශිගත වීමෙන් දැඩි උත්සාහවන්ත තම කටයුතු කෙසේ හෝ සාර්ථක කරගන්න පිහිටීම ඒක එදිලා තියෙන්නේ. ලැබීම් ඒ කියන්නේ ආදායම් ලැබීම් කියන පෙන්වන 11 සැන්නේ මේ හරහා දැඩි උත්සාහවන්ත භාවයකින් තමාගේ ධනය ලබා ගැනීම කරන කුජගේ හැකියාව තමයි මේ පෙන්වන්නේ. ඒ ආත්ම විශ්වාසයේ චන්ද්‍රයා බලවත් වීමත් කුජ බලවත් වීමත් තරහා තමයි මේ නැවත බිංදුවට වැහැලා බිංදුවෙන් නැවත උඩට එන්න තරම් හැකියාවක් ඔහුට ලබා දීලා තියෙන්නේ. ඒ වගේම පාරිජාතී යෝගයේ තියෙන නිසා ජීවිතය මැද අවසන් කාල ඉසුරුකර ජීවිතයක් ගෙවන්නත් ඔහු හැකියාව සම්පාදනය කරගන්න. ඒ වගේම ශනි දීප්ත යෝගයක් තියෙනවා. ඒක හරහා ඇති වෙන්නේ ඔබ දන්නවා කාල සර්ප යෝගයේ තියෙන කෙනෙක් එක ග්‍රහයක හෝ ඒ කාල සර්ප යෝගෙන් එළියට පැනනාම දීප්ත යෝග ඇති වෙනවා. එතකොට සෙනසුරු එළියට පැනනට පස්සේ මුල්වක වානුවේ මොන දුක් පීඩාවත් ඒවා බාහිර ඇතින දේවල් මැඩපවත්තගෙන ජීවිතේ සාර්ථකත්වයට යන්න පුළුවන් හැකියාවක් ඇති වෙනවා. ඒ වගේම විපරිත රාජයෝගයකුත් තැන්පත් වෙලා තියෙනවා. ඉතින් මේ දේවල් තමයි මූලික වශයෙන් මේ ජමපත්‍රය තුල
පෙන්නුම් කරන්නේ මම ගොඩක්ම විනාඩි 10 15 වීඩියෝ කරනකොට දල කේන්ද්‍රෙ මීට වඩා දේවල් භාව කේන්ද්‍රය තුල සහ නැකත් ඇතුලේ අභ්‍යන්තරයට ගියාම තියෙන ඒවා කතා කරන්න ගියොත් පැය ගානක වීඩියෝ එකක් යනවා. එතකොට බලන්න ඉන්න කට්ටිය බලන්නේ මේකේ තියෙන මම මූලිකවම සරල මොකද මේකේනේ ජ්‍යොතිෂ වේදීන් නෙමේ ජ්‍යොතිෂ ඉගෙන ගන්න කට්ටිය නිසා ඔවුන්ට අවශ්‍ය දේවල් පමණයි මම මේකේදී හඳුන්වන්නේ. ඊට අමතර විස්තර සාමාන්‍ය මම හදාන පරීක්ෂාවකදී දෙනවා. නමුත් මේ මූලික දේවල් වලදී පවසන්නේ අදාළ මූලික කරුණු විතරයි. 2023 9 7න් පස්සේ තරම ප්‍රවේශම් වෙන්න ඕනේ. මොකද රාහු මහා දශාවක් ලැබෙනවා. රාහුගේ අන්තර් දශාවේ තමයි නීතිමය ප්‍රශ්න වැඩි වුනේ. නැවතත් නීතිමය ප්‍රශ්න වලට ලක්වීමේ හැකියාවක් 2023 9 7න් පස්සේ තියෙනවා. 2024 වර්ෂය තරමක් පරණ නීතිමය ප්‍රශ්න නැවත ඇවිස්සීලා ගැටලුකාරී තත්ත්වයක් එන්න පුළුවන්. ඒ නිසා ඔහු රාහුගේ මහා දශාවන් වලට ප්‍රතිකර්ම කරගන්න ඕනේ. මේ දේවල් කරන්නේ තේ ඒක අදාළ කාර්යයක් නෙමෙයි. මොකද මේක මම කෙනෙක්ට බලල් දෙන හදාහනක් නෙමෙයි. නමුත් මට පේන දේ පැවසීම ඔහු කවදා හෝ මේක බැලුවොත් ඒකට සූදානම් වීමට මාර්ගයක් බවට පත් වෙයි. මොකද කාට හරි හොඳක් එන්න ඕනේ. හොඳ නරක කවුරු වුණත් හොඳින් ඉන්න ඕනේ කියන මතයයි මගේ මතය. ඉතින් ඒ නිසා ඔබට මේ හදාහන තුලත් යම් යම් දේවල් පේන්නේ නැති තව දේවල් මට නොපෙනුණු දේවල් මම මේ බලාගෙන එකපාර බලාගෙන මේ වීඩියෝ කරන්න පෙර සැකසුමකින් තොරව ඉතින් ඔබට මොනවා හරි ඊට අමතර දේවල් පේනවා නම් මේක මෙහෙමත් පේනවා නේද මේකත් මෙහෙමයි නේද කියලා ඔයාලට පේන දේවල් ඕනම දෙයක් මට පෙන්නුම් කරන්න අනිත් අයට බලන්න කමෙන්ට් කරන්න ඔබේ අදහස් මේ හදාහන ගැන පුද්ගලයා ගැන මම පෞසුකු දේවල් ගැන ඔබේ අදහස් කමෙන්ට් කරන්න මතක කරන්න ඉපා කියන දෙයක් මතක් කරමින් අද වීඩියෝ එකකින් සමුගන්නම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු ඔබට දීර්ඝායු වේවා.